සරත් ෆොන්සේක මහත්මයා කියන්නේ එතුමාගේ දැනුවත්කමින් එහෙම එකක් ක්‍රියාත්මක වුණේ නැහැ. එතුමාගේ දැනුවත්කමින් ක්‍රියාත්මක වෙන්න ඕනේ නැහැ නේ. තව ඉන්නවනේ ආරක්ෂක ලේකම් ඉන්නවා. ඊට තව ඉන්නවා හමුදාවේ නිලධාරීන් ඉන්නවා. ඒ නිලධාරීන්ට මිනිමරුමක් කරන්න පුළුවන් ඕන නිලධාරියෙක්ට. ඉතින් ඒ සරත් ෆොන්සේක මැතිතුමාගේ දැනුම අනුව එතුමා එහෙම එකක් ක්‍රියාත්මක කරන්නේ නැහැ කියන එක එතුමා කිව්වේ. එතුමා මේ ලසන්ත ඝාතනය වෙච්ච අවතියේදී ඔබතුමන්ලාගේ විපක්ෂයේ චෝදනාව එල්ල කළේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට. දැන් ප්‍රකාශ කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් මගේ කිසිම සම්බන්ධයක් නැහැ මම දන්නෙත් නැහැ මේකට වෙන සම්බන්ධ පුද්ගලයෝ ඉන්නවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න ඒ වගේම නීති ක්‍රියාත්මක කරන්න එතුමා සම්බන්ධව නීති ක්‍රියාත්මක කරන්න කියලා එතුමා අභියෝග කරලා තියෙනවා නඩුවේ පරීක්ෂණ වලින් දැන් එළදොර වෙලා තියෙන්නේ මාධ්‍ය මර්ධනයට විතරක් ස්පෙෂලායිස් කරපු වෙන කණ්ඩායමක් හිටියා කියලා දැන් එතන මැරෙන නියමිත කට්ටිය තුවාල නියමිත කට්ටිය මෙතනත් ඉන්නවා ඇති අපි ඒ කාලෙත් දැනන් හිටියා ලසන්තර වෙඩි තිබ්බ නෙමෙයි ලසන්තර විශේෂ ආයුධයකින් ඇනලා මැරුවා කියලා අපිත් ආණ්ඩුව ඇතුළේ ඉඳලත් මේක අරගලයක් කරනවා මේක ලේසි නැහැ ඒ වගේම මේ ස්වාධීන අධිකරණ ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන පොලිසිය කියන මේ ආකෘතිය අපිම හදලානේ දැන් තියෙන්නේ ඒ නිසා තවුන්නාසලා කෝ ආණ්ඩුව මුකුත් කරන්න නැහැ කියලා අහන්න එපා එහෙම ආණ්ඩුවට මට හරි සුජීවට හරි පරණිතානමතුමාට හරි ගාන්තමතුමාට හරි ආශුමාරසිංහට හරි පුළුවන් කමක් නැහැ මේ මෙහෙම කරනු කියලා කියන අපිත් මේ කියන්නේ ඔය තොරතුරු ටික ගල්කිස්ස මහේස් සත් අධිකරණයේ නඩු වාර්තාවට ආවට පස්සේ තමයි අපිටත් ඒක කියන්න අවශ්‍ය කරන ශාස්ත්‍රීය පදනමක් හැදෙන්නේ ඒව අපි නොදැන හිටියා නෙමෙයි නවත් අපි දැන් දන්නවා කඩදාසි මත සාක්ෂි මත තියෙනවා කවුද මැරුවේ කියන්නේ ඒ නිසා ඒ මරපු මිනිස්සු මරන්න කුමන්ත්‍රණය කරපු මිනිස්සු වීරයෝ කරන්න හදන්න එපා ඉතරයි කියන්නේ අපේ ආණ්ඩුව හොඳ නැත්නම් වෙන ආණ්ඩුවක් තෝරගන්න මිනිස්සුන්ට අයිතිය තියෙනවා මේ මිනි මරුවන්ට නැවත පාලනය දෙන විදිහට වැඩ කරන්න එපා ඔය පුද්ගල නැවත බලට આવොත් මෙතනින් කියමු දෙනකොත් නැවත මැරෙනවා පැහැරෙනවා පුච්චනවා